බණ්ඩාරනායක විද්‍යාලයේ අධ්‍යාපනික වෙබ්අඩවියට සාදරයෙන් පිළිගන්නවා. මෙම වෙබ්අඩවියට ගුරුවරයෙක් ලෙස ඇතුළත් වී පාඩම ඇතුළත් කරන්නේ කොහොමද කියලයි මේ වීඩියෝ එකෙන් අපි කියලා දෙන්නේ. මුලින්ම වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරලා URL එක මත ටයිප් කරනවා bandarnayakacollege.com/login. ටයිප් කරලා එන්ටර් කරන්න. එන්ටර් කරාම ලොගින් පේජ් එක ලෝඩ් වෙනවා මේ විදිහට. මෙතන යූසර් නේම් එක මේ වෙනකොට ඔයාලා ලබා දීලා තියෙනවා. යූසර් නේම් එක සහ පාස්වර්ඩ් එක මෙතන එන්ටර් කරන්න. එන්ටර් කරලා ලොගින් බටන් එක මත ක්ලික් කරන්න. දැන් ටීචර්ගේ ඩෑෂ්බෝඩ් එක ලෝඩ් වෙනවා. ටීචර්ගේ ඩෑෂ්බෝඩ් එක ලෝඩ් වෙන තැනම ඔයාලට පේනවා පල්ලෙහා වීඩියෝ එකක්. මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද මේකට අපේ වෙබ් අඩවියට කොහොමද ලෙසන් එකක් ඇතුළත් කරන්නේ කියන එක. දැන් අපි බලමු කොහොමද අපේ වෙබ් අඩවියට ලෙසන් එකක් ඇතුළත් කරන්නේ කියලා. මේ ඩෑෂ්බෝඩ් එකේ වම් අත පැත්තේ පේනවා පෝස්ට් කියලා බටන් එකක්. මේ පෝස්ට් කියන බටන් එක උඩ ක්ලික් කරන්න. ඕල් පෝස්ට් සහ ඇඩ් නිව් කියලා බටන් දෙකක් තියෙනවා පෝස්ට් යත්තේ. ඕල් පෝස්ට් කියන එකෙන් කියන්නේ ඒ බටන් එක මත ක්ලික් කරාම ඔයාලට පේනවා දැනට පබ්ලිෂ් කරලා තියෙන පාඩම්. නැත්තම් දැනට ඔයා ඇතුළත් කරලා තියෙන පාඩම් ටික බලා ගැනීමේ හැකියාව තියෙනවා. අපි මේ අවස්ථාවේ කරන්න අලුත් පාඩමක් ඇතුළත් කරන්න යන්නේ. එහෙනම් අපි ක්ලික් කරන්න ඕනේ ඇඩ් නිව් කියන බටන් එක උඩ. අපි අලුතින් පාඩමක් ඇතුළත් කරන්නයි යන්නේ. මුලින්ම තියෙන්නේ අපිට පාඩමට අදාළ ටොපික් එක දෙන්න, නැත්තම් මාතෘකාව ලබා දෙන්න. අපි මේ වෙදි පාඩම වර්ඩ් ෆයිල් එක මගේ මේ වෙදි සකස් කරලා තියෙනවා. මේ වර්ඩ් ෆයිල් එක මට PDF එකක් බවට පරිවර්තනය කරලා PDF එකක් විදියටයි දරුවන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මම මුලින්ම කරන්න ඕනේ වර්ඩ් ෆයිල් එක PDF එකක් බවට පරිවර්තනය කරගන්න එක. මේකත් අපිට ලේසියෙන් කරගන්න පුළුවන්. වර්ඩ් ෆයිල් එක ඕපන් කරලා ෆයිල් ගින් සේව් ඇස් යන්න. ගින් පාඩමට අදාළ ටොපික් එක දෙන්න. දීලා ෆයිල් ෆෝමැට් එක PDF කියලා තෝරන්න. තෝරලා ෆයිල් එක සේව් කරන්න. දැන් ඔයාලගේ වර්ඩ් ෆයිල් එක ඉතාමත් ඉක්මනින් PDF ෆයිල් එකක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මේ විදිහටම PowerPoint presentation එකකුත් ඔයාලට PDF එකක් බවට පරිවර්තනය කරගැනීමේ හැකියාව තියෙනවා. නිසා එහෙම PDF එකක් බවට පරිවර්තනය කරපු PowerPoint presentation එකක් වුණත් මේ කියන ආකාරයටම ඔයාලට lesson එකට ඇතුළත් කරගැනීමේ හැකියාව තියෙනවා. මම මේ වෙනකොට topic එක දීලා තියෙන්නේ. දැන් මම මගේ PDF ෆයිල් එක embed කරන්න යන්නේ lesson එකට, නැත්තම් මගේ පාඩමට ඇතුළත් කරන්න යන්නේ. ඒකට අපි කරන්න ඕනේ start writing or type කියලා තියෙනවා. අන්න එතන උඩ click කරන්න. click කරාට පස්සේ ඔයාලට පේනවා තිරේ පොඩි රවුමක් ඇතුලේ තියෙනවා cross එකක්. ඒක උඩට mouse එක ගෙනිච්චාම ඔයාලට පෙන්නවා ඒකේ නම add block කියලා. මෙන්න මේ add block කියන එක උඩ click කරන්න. අපි ඇතුළත් කරන්න යන්නේ PDF ෆයිල් එකක්. ඒ නිසා මෙතන search කියන තැන සර්ච් කරන්න PDF කියන වචනේ. එතන PDF කියන එක දැම්මහම PDF embedder කියන icon එක ඔයාලට දකින්න තියෙනවා. මේ icon එක මත click කරන්න. දැන් ඔයාලට පොඩි box එකක් open වෙනවා. මේක ඇතුලේ තියෙනවා click here to open media library to select PDF කියලා. මෙන්න මේ button එක උඩ click කරන්න. මෙතනදී ඔයාලට upload file සහ media library කියලා buttons දෙකක් තියෙනවා. අපි දැන්ට external file එකක් තමයි PDF එකක් ඇතුළත් කරගන්න යන්නේ. ඒ නිසා upload file කියන button එක උඩ click කරලා select files කියන button එක click කරන්න. දැන් මගේ save කරගත්ත PDF file එක මෙතෙන්දී මම select කරලා browse කරලා අරගන්නවා. අරගෙන open කරන්න. දැන් මගේ file එක media library එකට upload වෙනවා. uploading කියලා වලට bar එකක් fill වෙගෙන යනවා පේනවා. සම්පූර්ණයෙන් එක upload වෙලා අවසන් වුණාට පස්සේ select button එක උඩ click කරන්න. දැන් ඔයාලගේ PDF ෆයිල් එක අපේ lesson එකට embed වෙලා තියෙන්නේ. මේ ෆයිල් එක download කරගන්න මෙතෙන්දී download කරගන්න දරුවට හම්බෙන්නේ නැහැ. ඒ නිසා මෙතනදී වෙන්නේ අපි දැන්ට කරපු ටිකෙන් වෙන්නේ දරුවට PDF ෆයිල් එක බලා ගන්න විතරයි. download කරගන්නත් දෙන්න ඕන නම් අපිට නැවත වතාවක් block එකක් open කරගන්න අර රවුම තියෙන කතිරේ තියෙන රවුම උඩ click කරලා එතන type කරන්න ෆයිල් කියලා. ෆයිල් අයිකන් එක එනවා. එතන ෆයිල් අයිකන් එක උඩ ක්ලික් කරලා
මේ විදිහ අපි media library එකට අපේ file එක add කරලා තියෙන්නේ. මෙතෙන්දී ඔයා click කරන්න ඕනේ media library කියන button එක උඩ. media library එකේ දැනට අපි lesson 1 කියලා add කරපු file එක මේ වෙද්දි තියෙනවා. ඒක උඩ click කරලා select කරන්න. දැන් ඔයාගේ lesson 1 කියලා ඔයා පාඩමට දුන්න නම lesson 1 කියලා තියෙන lesson 1 කියලා වැටෙනවා download කියන button එකක් වෙනවා. එතකොට දරුවට මේක display වෙන්නේ lesson 1 කියන නමින් සහ download කියන button එකත් එක්ක. ඔයාලා මෙතනදී මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයාලගේ file එකට meaningful name එකක් දෙන්න ඕනේ. මොන හරි අර්ථවත් නමක් දීලා තියන්න. එහෙම නැත්නම් දරුවට හොයාගන්න බැරුව යනවා මොකද්ද මේ file එක කියන එක. දැන් අපි පාඩමට අදාළ PDF එකක් දාලා තියෙනවා embed කරා. ඊට අමතරව file එකක් download කරගන්න පුළුවන් විදිහටත් අපි block එකක් ඇතුළත් කරා. දැන් මට ඕනේ මේ පාඩමට අදාළව තවදුරටත් ළමයව දැනුවත් කරන්න video එකක් ඇතුළත් කරන්න. මේ වෙනකොට YouTube එකේ දාලා තියෙන video එකක් මම මගේ පාඩමට ඇතුළත් කරන්නයි යන්නේ. මම මුලින්ම YouTube එකේ අදාළ පාඩම තියෙන තැනට යනවා. ගිහිල්ලා ඒ video එක යට තියෙන share කියලා icon එකක් ඒක උඩ click කරලා URL එක copy කරලා අරගන්න. අරගෙන නැවත වතාවක් මම බ්ලොග් එකක් ඕපන් කරගන්නවා. ඕපන් කළා මම මෙතන ටයිප් කරනවා YouTube කියලා. YouTube icon එක උඩ click කරන්න. click කරලා enter URL කියන තැන paste කරගන්න අර copy කරගත්ත URL එක. ඊට පස්සේ embed කියන icon button එක උඩ click කරන්න. දැන් මගේ පාඩමට video file එකත් embed කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ පාඩම කොයි ශ්‍රේණියේ දරුවන්ටද ඇතුළත් කරන්න කියන එක තීරණය කරන්න. මේකට අපිට ඔයාලට window එකේ දකුණු අත පැත්තේ පෙන්නවා document සහ block කියලා buttons දෙකක්. document කියන button එක උඩ click කරන්න. ඒකේ තියෙනවා categories කියලා. අන්න එතන ගිහින් click කරන්න. එතෙන්දී ඔයාලට search categories කියලා දෙනවා. මෙතනදී අපි ඇතුළත් කරන්න යන 12 IT නැත්නම් 12 ඉංජිනේරු තාක්ෂණ වේදේ කියන විෂයයටයි අපි මේ lesson එක ඇතුළත් කරන්නේ. මම 12 කියලා type කරනවා. ටයිප් කරාම 12 ශ්‍රේණියට අදාළ සියලුම විෂයන් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනින් ඉංජිනේරු තාක්ෂණ වේදිකා කියන විෂය මම select කර ගන්නවා. ඔයාලට හිතන්න මෙතෙන්දිම ඔයාලට ඕනනම් මේ පාඩමම 13 වසර ළමයින්ටත් බලා ගන්න පුළුවන් විදිහට දාන්න ඕනනම් ඊට පස්සේ ඔයාලට 13 කියලා search කළා 13 වසර ඉංජිනේරු තාක්ෂණ වේදිකා කියන එකත් ටික් කරනවා. එහෙම වුණොත් අපිට මේ එකම පාඩම 13 දරුවන්ට සහ 12 දරුවන්ට දෙගොල්ලන්ටම බලා ගැනීමේ හැකියාව ඇතුළත් වෙනවා. දැන් මම පාඩම සම්පූර්ණයෙන් හදලා ඉවරයි. ඒ නිසා දැන් අපිට තියෙන්නේ මේක පබ්ලිෂ් කරන්න. දකුණු අත පැත්තේ උඩම තියෙන වින්ඩෝ එකේ පබ්ලිෂ් කියලා බටන් එකක්. මේ පබ්ලිෂ් කියන බටන් එක මත දෙපාරක් ක්ලික් කරන්න ඕනේ. මතක තියාගන්න දෙපාරක් ක්ලික් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේක පබ්ලිෂ් වෙන්නේ නැහැ. දැන් පබ්ලිෂ් වුණා මගේ ෆයිල් එක. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අපේ lesson එක කොහොමද එන්නේ කියලා තියෙනවා. ඔයාලට view post කියලා button එකක්. මේක උඩ click කරාම ඔයාලගේ පාඩම කොහොමද දරුවාට පේන්නේ කියන එක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ තියෙන්නේ මගේ PDF file එක තියෙනවා. ඊට පස්සේ ළමයා download කරගන්න lesson 1 කියලා download කියලා දුන්න තැන තියෙනවා. ඊට අමතරව ඊට පස්සේ තියෙනවා අපේ ඇතුළත් කරපු video file එක. නැවත වතාවක් අපි ඩෑෂ්බෝඩ් එකට යනවා. අපි එක ක්‍රමයක් තමයි අපි කලින් කතා කරේ. අපිට තවත් ක්‍රමයක් තියෙනවා අපිට lesson එකක් ඇතුළත් කරන්න. මේකට අපි කරන්නේ නැවත වතාවක් post වලට යන්න. ගිහින් add new කියලා යන්න. අපි සාමාන්‍ය word document එකක lesson එකක් හදන විදිහටම අපිට පුළුවන් මෙතනදී අපේ පාඩම ඇතුළත් කරන්න. මම පාඩමේ මාතෘකාව දෙවෙනි පාඩම කියලා දුන්නා. මෙතෙන්දි මම පාඩම මේ වෙදි Word document එක හදලා තියෙන්නේ. අපිට ලේසියෙන් එතනින් copy paste කරලා අරගෙන මෙතෙන්දි lesson එක නිර්මාණය කරගන්න පුළුවන්. අපි මුලින්ම අපි හිතමු දෙවෙනි පාඩම යටතේ තියෙන පළවෙනි heading එකක් අපි ඇතුළත් කරන්න යන්නේ. එහෙනම් heading කියලා type කරන්න. heading කියලා type කරාම අර එච්ච කුරෙන් එනවා ඔයාලට heading එක. දැන් අපි Word document එකෙන් copy paste කරලා ගන්නවා පළවෙනි heading එක.
ඒඩින්න එක යටතේ තියෙන පැරග්‍රාෆ් එකක් මට ඇතුළත් කරන්න ඕන. නැවතවතාවක් ඇඩ් බ්ලොක් කියන සයින් එක උඩ ක්ලික් කරලා පැරග්‍රාෆ් කියලා සර්ච් කරන්න P අකුරෙන් ආල්ට පෙන්නනවා පැරග්‍රාෆ් එක. දැන් අපි පැරග්‍රාෆ් වර්ඩ් ඩොකියුමන්ට් එකෙන් පැරග්‍රාෆ් එක අදාළ පැරග්‍රාෆ් එක කොපි පේස්ට් කොපි කරගෙන පැරග්‍රාෆ් කියන බ්ලොක් එක ඇතුලේ ඒක පේස්ට් කරා. හිතන්න ඔයාලට මේ පාඩම ඇතුළත් කරද්දී නැවත වතාවක් මේ ඔයාලට ඇතුළත් කරගන්න ඕන වෙනවා ඉමේජ් එකක්. එහෙම වුණොත් නැවත බ්ලොක් එකක් ඕපන් කරගන්න. ඕපන් කරගෙන ඉමේජ් කියලා සර්ච් කරන්න. එතකොට ඉමේජ් කියන අයිකන් එක පෙන්නනවා. දැන් ඔයාලට අප්ලෝඩ් කරගන්න පුළුවන් පාඩමේ ඒ කොටසට අදාළ ඉමේජ් එක. ඉමේජ් එක මේ විදිහට පාඩමට ඇතුළත් වුණා. ඊට අමතරව නැවතත් ඔයාලට හෙඩින් එකක් ඇඩ් කරන්න ඕන නම් ඇඩ් බ්ලොක් එක උඩ ක්ලික් කරලා හෙඩින් මත ගිහින් ක්ලික් කරන්න. ඊට පස්සේ හෙඩින් එක ඇතුළත් කරන්න. හෙඩින් දැන් හෙඩින් එකක් ඇතුළත් කරා. නැවත පැරග්‍රාෆ් එකක් ඕන නම් ඉස්සෙල්ලා කරපු විදිහටම අපිට පැරග්‍රාෆ් එකක් සිලෙක්ට් කර ගැනීමේ හැකියාව තියෙනවා. කොපි කරගෙන පැරග්‍රාෆ් එක අපේ වෙබ් පිටුව මත පේස්ට් කරගත්තා. මේ විදිහට වර්ඩ් ඩොකියුමන්ට් එකක ලෙස ඔයාලා ලෙසන් එකක් හදන විදිහටම අපිට පුළුවන් අපේ සයිට් එක ඇතුළෙත් ලෙසන් එකක් ගොඩනගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ දැන් අපේ දෙවෙනි පාඩමත් අපි සම්පූර්ණයෙන් හදලා ඉවරයි. ඒ නිසා අපිට මේක ග්‍රේඩ් එක සිලෙක්ට් කරන්න යන්න ඕනේ. ඩොකියුමන්ට් කියන අයිකන් එක උඩ ගිහින් ක්ලික් බටන් එක උඩ ගිහින් ක්ලික් කරලා කැටගරි යටතේ සර්ච් කරන්න 12IT කියන එක නැත්නම් 12 ඉංජිනේරු තාක්ෂණ වේදේ සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කළා පබ්ලිෂ් බටන් එක මත දෙවරක් ක්ලික් කරන්න. පාඩම් පබ්ලිෂ් කරලා ඉවරයි. ඒ නිසා දැන් අපිට ඕනේ අපි පාඩම් දෙකක් දැන් මේ වෙද්දි හදලා ඉවරයි. අපිට මෙතනින් ලොග් අවුට් වෙන්න ඕනේ. අපේ account එකෙන් අයින් වෙන්න ඕනේ. ඒ නිසා W අකුර උඩ ක්ලික් කරන්න. දකුණු වම් අත පැත්තේ තියෙන ක්ලික් කළා ආයිබෝවන් කියන තැනට යන්න. දකුණු අත පැත්තේ තියෙන ආයිබෝවන් කියලා අන්න එතෙන්ට ගිහින් ලොග් අවුට් කියලා තියෙන ලොග් අවුට් කියන තැන ක්ලික් කරන්න. අපි දැන් සාර්ථකව පාඩම් දෙකක් ඇතුළත් කරලා අවසానයි. ස්තුතියි.